චන්දයට එන අපේක්ෂකයා වෙනත් කෙනෙ පුම්බන්න ගියොත් බලාගෙනයි. ලේසි ඕනෑම ATM එකට යන්න. රන් කාසි දිනාගන්න. ලංකපේ. මැලිබන් කිරි නිෂ්පාදන මිලදීගෙන මරණයට කැපෝ කිරි ගවය නිදහස් කර ගැනීමට ඔබත් දායක වන්න. මැතිවරණ කොමිසම සෙවිල්ලෙන් චමින්ද සිල්වාගේ වාර්තාව. ජනාධිපතිවරණ ඉදිරිපත් වන අපේක්ෂකයා වෙනත් අපේක්ෂකේ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළහොත් ඔහුට සහ ප්‍රචාරණ කටයුතු සිදු කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රීරත්නායක මහතා දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා. ඒ කතාව බලන්න පුළුවන් වෙන්නේ පුම්බනවද නැද්ද කියලා ඡන්දේ අන්තිම දින 7:45 එනකොට තමයි කාගේ දමිද කියලා හරියටම වළා ගන්න පුළුවන්. ඒ අතරෙම ජනාධිපතිවරණයේ අවසන් වන තැපෑලි නිවාඩුව වළංගුවේ චමින්ද සිල්වාගේ වාර්තාවක දක්වනවා. ඒ අතරෙම ඡන්දෙට රතිඥා නිෂ්පාදනය ජයටම සිදු කරන බව මේ ජූඩ් ටෙන්සිල් පතිරාජගේ වාර්තාවක සඳහන් කර තිබෙන්නේ. ඒ වාර්තාව දිවයින පුවත්පතෙන් ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් මේ වසරේ අවසන් වීමට පෙර පැවැත්වීමට ඉඩ ඇතැයි විශ්වාස කරන මැතිවරණ කීපයක් මුල් කරගෙන ගිනිකෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කර ඇතැයි සමස්ත ලංකා ගිනිකෙල් නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු දිවයින පුවත්පතට එලෙස ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ රතිඥා නිෂ්පාදනය වැඩිවීම අඩුගානේ ඡන්දෙන් ඒ මිනිස්සුන්ට හොඳක් වෙනවානේ. ඒකත් මත වෙන මොකක් නැතත් කොවිඩ් වලින් නැති වුණා, ආර්ථික අර්බුදයෙන් නැති වුණා, පාස්කු ප්‍රහාරයෙන් නැති වුණා, බංකොලොත් වුණාට පස්සේ නැති වුණා. ඒ නිසා අඩු ගන්න ඡන්දෙන් රතිඥා නිෂ්පාදකයෝ ටිකට හරි යහපතක් වෙනවා නම් ඒත් ඇති. මැතිවරණ වියදම් වාර්තාව ප්‍රතිඵල නිකුත් කර දින 21ක් තුළ මැතිවරණ කොමිසමට බාර දී යුතුයි. මැතිවරණ කොමිෂන් සභාව එලෙස ප්‍රකාශ කර තිබෙනවා. මේ වාර්තාව සඳහන් කරන්නේ අද පුවත්පතෙන්. ඒ අතරේම ඡන්ද හිමි නාමලේඛනය සැකසීමට මිලියන 210 වැය වෙලා තියෙනවා. කාර්යසාධන වාර්තාවකින් අනාවරණය වෙන්නේ චන්දන සමරවික්‍රමගේ සටහන. ඡන්දහිමි නාමලේඛනයේ පිළියෙල කිරීම සහ එම නාමලේඛන මුද්‍රණය කිරීම, දැන්වීම් පුවත්පත්වල පළ කිරීම සහ ගණන් කිරීම සිදු කර නිලධාරීන්ට ගෙවීම සිදු කිරීම සහ මැතිවරණ කොමිෂන් සභාවට 2020 වර්ෂයේ මාර්තු මාසයේදී රුපියල් මිලියන 209.9ක මුදලක් වැය වී ඇති බව තමයි එම වාර්තාවෙන් සඳහන් කරන්නේ. ඒ අතරේම මේ අදපුවත්පතේ වාර්තාවක් මැතිවරණ පැමිල්ලි 925ක් වාර්තා වෙලා. ඉන්දික හේවා විතරණගේ සටහන ජනාධිපතිවරණට අදාළව පෙරේ දවන විට පැමිණිලි 925ක් ලැබී තිබෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාවක සඳහන් කරන්නේ. ඒ අතරේම මේ අරුණපුවත්පතේ වාර්තාව කොමිසම එක් අයෙකුට කෝටි 1000000ක් වැය කළත් ජනපති අපේක්ෂකයන් 39 19 දෙනෙක්ම හැංගිලා. මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් 19 දෙනෙකු මෙතෙක් කිසිදු ප්‍රචාර කටයුත්තක් ආරම්භ කර නැති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනය IRS විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක ප්‍රකාශ කර තිබෙන බවයි සාලිය කුමාර ගුණසේකරගේ වාර්තාවක සඳහන් කරන්නේ. මේ අපේක්ෂකයන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව එකදු රැස්වීමක් මවත් මෙතේ පවත්වල නැහැ. ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සඳහා එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියක් කෝටි 1000000ක් පමණ වැය කරන බව ඔව් කියලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණ තරඟ කරන අපේක්ෂකයන් ප්‍රචාර කටයුතු නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් කියලයි එලෙස වාර්තා කර තිබෙන්නේ. ඒ නිසා කොහොමටත් මේ තියෙන්නේ 39 19 දෙනෙක්ම හැංගිලා කියලා කියන්නේ 22 හවස වෙනකොට කොහොමත් 39 38 දෙනෙක්ම හැංගෙනවා තමයි. ඒ නිසා එක එක්කෙනාට විනෝදාංශ තියෙන්න පුළුවන්, හොබීස් තියෙන්න පුළුවන්. හැබැයි මේ හොබීස් වලට අපිව බයිට් එකට ගන්න එපා. මේ අපේ සල්ලි ලක්ෂ 150ක් එක අපේක්ෂකයෙක් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ නිසා ඕගොල්ලන්ට සමහර අයට විනෝදාංශ තියෙනවා වෙන්න පුළුවන්. ඒවා තියාගන්න. ඒ විනෝදාංශ වලට අපිව අපේ සල්ලි මහ භාණ්ඩාගාරයේ සල්ලි බයිට් එකට ගන්න එපා. ඒකයි අපිට කරන්න තියෙන එකම ඉල්ලීම. ආණ්ඩුකාරවරුන්ගේ බලය පාවිච්චි කිරීම, ඡන්ද කාලයේ තනතුරෙන් ඉවත් කිරීමේ පැමිණිලියාවොත් සුවබල්නවා. මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් කියන ජනාධිපතිවරණය ප්‍රකාශපත් කර ඇති කාලය තුළ රජයේ තනතුරු වලින් ඉවත් කිරීම සම්බන්ධව පැමිණ ලැබුණ හොත් සුවබල්න බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රීරත්නායක කියන්නේ.